කේන්තිය තරහව තරහ යන එක ඉතින් මේ දේවල් සාමාන්‍ය දේවල් මිනිස්සුන්ට වගේම සත්තුන්ටත් සිද්ධ වෙනවා ඒ කියන්නේ ඕගොල්ලන්ගේ ගෙදර ඉන්න අයට යාළුවන්ට වගේම හුරතල් සත්තුන්ට වගේම කැලේ ඉන්න වල් අලින්ට පවා මේ තරහව යන එක කේන්ති යන එක පොදු දෙයක් ඉතින් ඒක සාමාන්‍ය දෙයක් කියලා තමයි මම මේ කියන්නේ ඉතින් මේ කේන්තිය පාලනය කරගන්න බැරි වුණාම තමයි හුඟක්ම කචල් යන්නේ බොහොම අය අතින් වැරදි සිද්ධ වෙන්නේ ඉතින් මේ හිත රිදෙන වචන වලින් ඉඳන් මන්න වෙඩි උන්ට දක්වා මේ රැගෙන යන කේන්තිය අපව නිසා අපිට හුඟක් දේවල් සිද්ධ වෙනවා හුඟක් අකරතැබ් වලට මොන දෙන්න වෙනවා ඒ හින්දා කේන්තිය පාලනය කරන එක වැදගත් කියලා ඔය කේන්ති ගන්න හැම කෙනෙක්ම කේන්තිය නිවුණාට පස්සේ හිතන කාරණයක් ඉතින් ඒක හිතන්නේ කේන්තිය නිවුණාට පස්සේ හින්දා හුඟක් දේවල් සිද්ධ වෙලා ඉවරයි අර කේන්තිය වෙන අතරතුර අපි හැමෝටම කුමන හෝ අවස්ථාවක කේන්ති යනවනේ. ඉතින් මේ කේන්ති යන අවස්ථාවල සමහරුන්ට පුළුවන් මේ කේන්තිය පාලනය කරලා මුකුත් නොවනා වගේ කේන්තිය අතහැරලා වෙන ස්වභාවික පරිසරයක ජීවත් වෙන්න. තවත් සමහරුන්ට මේ කේන්තිය ඇලිලා ගැලිලාම ඉන්න වෙලා සිද්ධ වෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ මානසික මට්ටම් අනුව. එතකොට මේ කේන්තිය ටිකක් අමතක කරන්න වෙලා යනවා. ඒ අතරතුර අමතක කරන්න යන අතරතුර මුක කාලයක් ගත වෙන්න පුළුවන්. එතකොට මේ කේන්තිය නිසා ඒගොල්ලෝ විවිධාකාර ආවේග වලට පෙළඹෙනවා. आवेगोल्ड पेलमेन अर केंती आतर तुरा मध्यम अवस्थावे केंती पटांगण अवस्थावे अगावस्थावे वे नगिन प्रेम तम मेधावस्थाव तम यो केंती अद्दीम हम अद्दी मेन आट विरा पीटी इन आट इफेक्ट प्रतिफल लिंक समार जीवित नतिगर गणी एरगन आवेगवन अवस्थावल तीरण गण समार जीवित नतिगर गवस्था तीरण इतनी केंती मानसिक तत्व शरीर होम क्रियाकारी උදේ පීඩනේ වගේ දේවල් එක තමයි අපේ මනස තීරණය කරගන්නේ දැන් කේන්ති ගන්න ඕනද කියලා. ඒ නිසා කේන්තිය පාලනය කරගන්න පුළුවන් අපිටම තමයි. ඔයයි කේන්තිය ඔයාට පාලනය කරගන්න පුළුවන්. මයි කේන්තිය මට පාලනය කරගන්න පුළුවන්. ඔයා හිතනවා නම් ඔයාගේ කේන්තිය වටේ පිටේ ඉන්න අය පාලනය කරයි කියලා. ඇත්තටම 100ට අඩු ප්‍රතිශතයක් තමයි ඔයාගේ කේන්තිය වටේ පිටේ ඉන්න අයට පාලනය කරගන්න පාලනය කරලා දෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාගේ කේන්තිය ඔයාට පාලනය කරගන්න පුළුවන් අපි මේ කතා කරන දේවල් එක්ක පොඩ්ඩක් හිතලා බැලුවොත් ඇත්තටම මට කේන්ති යන්නේ ඇයිද කියලා මේ වැඩසටහන අහන ඔයත් හොඳ කුකුල් කේන්තිකාරයෙක් කියලා හිතන්නකෝ ඉතින් ඔයා කේන්ති අරගෙන ආවේගශීලීව එක එක දේවල් කරලා පස්සේ කොච්චර නම් පසුතැවෙනවද ඉතින් ඒ දේවල් නොකර ඉන්න කේන්ති ගත්තාම කේන්ති පාලනය කරගන්න මම මේ කියන දේවල් ටික පිළිපැදලා අත්හදා බලන්න ඉතින් පළවෙනි කාරණේ තමයි හුස්ම ගන්න කියන එක. ඉතින් හොඳට හුස්මක් ගන්නවා කියන එක අපේ ජීවිතේට අත්‍යවශ්‍යම දෙයක්. හැබැයි අපි තරහ ගිය වෙලාවට ගන්න හුස්මයි සාමාන්‍ය ජීවිතේ ගන්න හුස්මයි අතර වෙනසක් තියෙනවා. ඉතින් තරහ ගියම ආවේගව පිට වෙන වචන ඔයාට පාලනය කරගන්න පුළුවන් මොකද දැන් මට මල පැනලා ඉන්නේ කියලා ඔයා අනිවාර්යයෙන්ම දැනුවත් වෙනවා දශමකින් හරි. ඉතින් මේ මොහොතේ ඉඳන් ඔයා වචන පාලනය කරගන්න පටන් ගන්න ඕනේ. ඊට පස්සේ ඉන්නව බැරි නම් වෙන තැනකට ගිහිල්ලා නිෂ්කලංක තැනකට ගිහිල්ලා ටිකක් වාඩි වෙන්න ඕනේ. එහෙම වාඩි වෙලා හොඳ හුස්මක් උඩර ගත්තාම තමයි මේ හුස්ම ගන්න එකෙන් අපිට තරහ පාලනය කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ හුස්ම ගත්තාම සැහැල්ලුවෙන් පිටගලලා දාන්න ඕනේ. ආනාපාන සතිය වගේ හුස්ම උඩට ගන්නවා හුස්ම පාලට ගන්නවා වගේ සංසුන්ව නිෂ්කලංකව කරන්න ඕනේ ප්‍රොසෙස් එකක් තමයි මේ තරහ ගියාම හුස්ම ගන්නවා කියන එක. ඉතින් බොහොම හිමින් සංහමෙන් මතක් කරලා කරන්න ඕනේ දෙයක් තමයි මේ හුස්ම ගන්නවා කියන එක තරහ ගිය වෙලාවට. ඒ වෙලාවට වඩ තරහ යන්න හේතු වෙච්ච කාරණාව ටිකක් අමතක කරලා දාන්න ඕනේ මේ හුස්ම ගන්න එකත් සමග හුස්මට අවධානය යොමු කරලා. ඉතින් ඒ වගේ කරනකොට ඔයාගේ තරහව ඩිංග ඩිංග අමතක වෙලා ලස්සන මතකයන් ජීවිතයේ ගිය සුන්දර දේවල් වගේම ගත්ත ආතල් ෆන් හුස්ම ගන්න අතරතුර මතක් කරලා ටිකක් තරහව ඉබේම අඩු වෙලා නිවි යනවා. මොකද අර හුස්මත් එක්ක ඔයාගේ ජීවිතයට විවිධාකාර ධනාත්මක දේවල් ආරෝපණය වෙන්න පටන් ගන්න හින්දා. ඊට පස්සේ ඔයාට හුස්ම ගන්න එකට අමතරව ඔයාට කරන්න පුළුවන් තව ක්‍රමයක් තමයි තරහව ආවේගයේ පාලනය කරන්න ටිකක් ඇවිදින එක. හොඳම දේ තමයි ආවේගයේ වෙච්ච තැන තරහව වෙච්ච තැන මල පැන්න තැනින් ඔයා මිදිලා වෙන තැනකට ඇවිදින්න යන එක. ඉතින් දිග පාරක් ඔස්සේ අරමුණක් නැතුව ටිකක් ඇවිදින්න යන එක දංග ජංගම දුරකථනය එහෙම සාක්කුවෙන් එළියට ගන්නවත් හිතන්නේ නැතුව ඔය
ඇවිල්ලා ෆෝන් එකත් ඔෆ් කරගෙන නිදහසේ තරහව අඩු වෙනකන් ඇවිදින එක තරහව ආවේගය පාලනය කරගන්න හොඳ ක්‍රමයක්. ඒක ඔයාගේ සෞඛ්‍යයටත් හිතකරයි. ඉතින් පාරක එහෙම වගේම පාක් එකක මෙහෙම සෑල්ලුවේ වඩ තරහගේ වෙලාවකේ තරහගේ පරිසරයේ මිදිලා ටිකක් ඇවිදින්න බලන්න. අනිවාර්යෙන්ම එතකොට ඔයාට පසුතැවෙන්න වෙන්නේ නැහැ අර ආවේගශීලී වෙලාවේ කරපු දේවල් පස්සේ නොකර හිටියානම් කියලා පසුතැවෙන්න වෙන්නේ නැහැ. මොකද ඔයා ආවේගශීලී වෙලාවෙම ඒ ආවේගය තනින් මිදිලා පාරක තොටක ඇවිදිනවා ෆෝන් එකත් ඔෆ් කරගෙන එහෙම නිෂ්කලංකව. එතකොට මේ ඇවිදින ඉෆෙක්ට් එක ඇවිදින ශක්තියෙන් ඔයාගේ ආවේගය මැකිලා ගිහිල්ලා තරහව මැකිලා ගිහිල්ලා පරිසරයේ සුළඟ සහ වින්දනය ලැබිලා ඔයාට ඔයාගේ තරහව පාලනය කරගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ඉතින් ඇවිදීමෙන් මේ වෙන ලොකුම දෙයක් තමයි ඇඟ සැහැල්ලු වෙනවා. මොකද ඇඟ සෙල් හෙල වෙනවා. රුධිර සංසරණය ලේ ගමනාගමනය හුඟක් සිද්ධ වෙනවා. ඉතින් මේ අනවශ්‍ය රුධිර පීඩනය වැඩිවීමක් වෙන්නේ නැහැ. එතකොට බ්ලඩ් ප්‍රෙෂර් සම්බන්ධව ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඇඟ සැහැල්ලු වෙනවා ඇවිදිනකොට. ඉතින් ඒ වගේ දේවල් වෙද්දී අවධානය වෙන අතකට යොමු වෙනවා. වටේපිටේ දකින්න දේවල් වගේ දේවල් එක්ක ටිකින් ටික ඔයාගේ හිතේ තිබුණු තරහ කොහෙදෝ දුරකට පා වෙලා ගිහිල්ලා ඔයාගේ හිත සංසුන් වෙනවා. ඉතින් ඔයාගේ තරහව අමතක වෙලා තියෙන්නේ දැන්. ඒ තමයි දෙවෙනි කාරණේ. මොකද්ද මම දෙවෙනි කාරණේ හැටියට කිව්වේ ඔයාට තරහව අමතක කරලා සැහැල්ලු වෙන්න. තරහ වෙච්ච තැනින් ඔයා ෂේප් වෙලා කොහෙ හරි ඇවිදින්න යන්න. එතකොට ඔයාගේ වැඩේ හරියනවා අනිවාර්යයෙන්ම. ඊළඟට ඔයාට කරන්න පුළුවන් දෙයක් තමයි මේ තරහගේ වෙලාවට ඔයාගේ සුරතලා ළඟට ගිහිල්ලා ඒ සුරතලේ විඳින එක. ඔයාගේ සුරතලා බල්ලා වෙන්න පුළුවන්, පූසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අලුතෝබන් බිලිඳෙක් වුණත් වෙන්න පුළුවන්. කුඩා දරුවෝ බිලිඳු සිගිත්තෝ කියන්නේ හරි නිර්වයාජය. පූසෝ බල්ලොත් එහෙමයි. හිතේ කහටක් නැහැ. ඒගොල්ලන්ට ප්ලෑන් කරන්න গুপ্ত දේවල් විදිහට හැසිරෙන්න වෙලාවක් නැහැ. ඇත්තට මේගොල්ලෝ නිර්වයාජය. ඉතින් මේ නිර්වයාජයත් එක්ක ඔයාත් නිර්වයාජයත් එක්ක ඔයා හැසිරෙද්දි ඇත්තටම ඔයාට ආපු ආවේගය අමතක වෙලා කේන්තිය නිවිලා යනවා. හිතට සෑල්ලුවක් එනවා. ඉතින් හුඟක් අය සුරතල් සත්තු ඇති කරන්නේ මෙන්න මේ තරහව කේන්තිය ආවේගය පාලනය කර ගැනීමේ ක්‍රමයක් විදියට. ඉතින් පුංචි දරුවට ආදරය වෙන්න සුරතල් වෙන එක මානසික නිදහසත් එක්ක ඔයාට ඇත්තටම ඕන තරම් තරහ ගියත් පාලනය කරගන්න පුළුවන් වෙනවා. ඒ තරහව අතුරුදහන් වෙලා යනවා. අනිත් එක තමයි මේ සංගීතයට සවන් දෙන එක. ඔයාට තරහගේ වෙලාවට ඔයාට පුළුවන් ඔයාගේ ඉයර්ෆෝන් එක පාවිච්චි කරලා ඔයාගේ නිවි හැනසිල්ලේ අහන ආසම සින්දුවක් අහන්න. මොකද එතකොට ඔයා නිවි හැනසිල්ලේ අහන සින්දුවෙන් සමහර විට ඔයා ගියපු ට්‍රිප් එකක් අපි මේ සින්දුවේදී මේ ට්‍රිප් එකේදී කිව්ව කියන වගේ මානසිකත්වයක් උනත් ඇති වෙන්න පුළුවන්. එදායි ට්‍රිප් එක අනිවාර්යෙන්ම සතුටින් ගත කරා නම් ඔයාට ඒ මතක අනිවාර්යෙන් ඇවිල්ලා මේ තරහව අමතක වෙලා යනවා. සමහර පියානෝ වාදන තියෙනවා, ඕගන් වාදන තියෙනවා, ගිටාර් වාදන තියෙනවා, වයින් වාදන තියෙනවා. විවිධාකාර සවුන්ඩ් තෙරපි ඇප්ස් තියෙනවා. ඉතින් මේ නිදහසේ අහන්න පුළුවන් විවිධාකාර සංගීත කාණ්ඩ සංගීතඥයෝ විසින්, සංගීත කරුවෝ නෙවෙයි සංගීතඥයෝ විසින් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ දේවල් ඔබට අන්තර්ජාලය හරහා විවිධාකාර රේඩියෝ මාධ්‍ය සංගීත විවිධාකාර මාධ්‍යවලින් ඔයාට දැනගන්න පුළුවන්. ඉතින් මේ දේවල් ඔයා පරිශීලනය කරාම ඔයාගේ ආවේගය තරහව මැකිලා යනවා. ඉතින් ඔයා කැමතිම සංගීත කාණ්ඩ ඕන තරම් මේ ලෝකේ තියෙනවා. සමහර වැස්ස වහින සද්ද තියෙනවා, කුරුල්ලෝ කෑ ගහන සද්ද තියෙනවා. මේ සද්ද ඔයා පරිශීලනය කරාම ඇත්තටම ඔයාට තරහගේ අවස්ථාව අමතක වෙලා සැහැල්ලුවක් හම් වෙනවා. බලන්න ජීවිතේ ජීවත් වෙන කොච්චර ලේසිද කියලා. ඉතින් ඒ වගේ වේලාවල් වලදී මම කිව්ව දේවල් අනිවාර්යයෙන්ම පිළිපදින්න. ඔයාට තරහව ආවේගය අමතක වෙලා යන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඒ වගේ දේවල් දිගින් දිගටම ප්‍රගුණ කරාම එතකොට ඔයාට අනිවාර්යයෙන්ම පසුතැවෙන්න ඕනේ වෙන්නේ නැහැ. ඉතින් අද අපි කතා කරේ කේන්තිය ගැන. මේ කේන්තිය පාලනය කරගන්න පුළුවන් ක්‍රම ගැන තමයි කතා කරේ. මේ දේවල් ඔයා ඩිංගටිංග ජීවිතේට එක්කාසු කරගන්න. එතකොට විශාල වෙනසක් ඔයාගේ ජීවිතේ දකින්න පුළුවන්. මොකද මේ දේවල් දහස් සංඛ්‍යාත පිරිසක් අත්අදා බලලා තමන්ගේ කෝපය නිවාගෙන සංසුන් සිතින් ජීවත් වෙන මිනිස්සු කොට්ටාසයක් බිහි කිරීමට මනෝවිද්‍යාචින් සහ විවිධාකාර විශේෂඥයින් විසින් පෙන්වා දුන්න කාරණා. මේවා ප්‍රැක්ටිකලි ඔප්පු කරපු දේවල්. හැබැයි මම කියන්නේ නෑ ඔයාගේ ජීවිතේට මේවා දවසින් දෙකෙන් ප්‍රැක්ටිකලි කරන්න පුළුවන් වෙයි කියලා. මොකද කාලයක් යනවා ඕනම ජීවිතයකට දෙයක් හුරු වෙන නිසා. ඉතින් අපේ වීඩියෝස් හොඳ නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, අපේ බෙල් අයිකන් බටන් එක තියෙනවා සබ්ස්ක්‍රයිබ් බටන් එකට එහා පැත්තේ ඒක ඔන් කරලා තියාගන්න. මේ වගේ අධ්‍යාපන රසගත අපි අනිවාර්යයෙන්ම රහ කරලා කියන්න කැමති. ඉතින් මේ කැමැත්ත ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි අපේ මූලික අරමුණ වෙන්නේ. ඉතින් අපිත් එක්ක දිගටම ඉන්න අපේ ෆේජ් එක තියෙනවා, ඉන්ස්ටාග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ට්විටර් ප්‍රොෆයිල් එක තියෙනවා. අපි ටෝක් කියලා සර්ච් කරන්න, සර්ච් කරලා ලයික් එකක් දාන්න, ෆලෝ එකක් දාන්න. අපි පේජ් වලනුත් වීඩියෝස් කියනවා, අපි YouTube channel එකනුත් වීඩියෝස් කියනවා.
හොඳ දේවල් පවතින හුඟක් කල් තියෙනවා. හැබැයි හොඳ දේවල් ජනප්‍රිය වෙන ටිකක් කල් යනවා. ඉතින් ඔයගොල්ලොත් අපිත් එක්ක එකතු වෙලා ඒක ක්‍රම යන්න. එතකොට අපිට පුළුවන් තව තව වැඩි වීඩියෝ දාන්න. මොකද ඔයාලා අපිත් එක්ක ඉන්නවා කියලා හිතුණොත් තමයි අපිට ආසෙ තින්නේ වීඩියෝ හදන්න.